රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා පොඩි මිනිහාගේ දුක හඳුනන නායකයෙක් හැටියට අදටත් කතාබහට ලක් වෙනවා. ඒ වගේම 1988 ජනාධිපති ධුරය හැබූ එතුමන් වර්තමානයේත් රටට විශාල ආයෝජන ලැබෙන ඇඟලුම් කර්මාන්ත ශාස්ත්‍රය ආරම්භ කරන්න පුරෝගාමීත්වය ලබා දීලා රටට සිදු කළ සේවය නම් අතිමහත්. නමුත් ජනාධිපතිතුමාගේ අවසන් කාල සීමාව වෙද්දී ප්‍රේමදාස චරිතය ජනතාව අතර ඉතාම අප්‍රසාදයට ලක් වෙලා තිබුණු බවත් සඳහන් කළ යුතුමයි. එතුමාගේ ක්‍රියාකලාපයන් 100%ක්ම වැරදිද නිවැරදිද යන්න නිගමනය කරන්න අපි උත්සාහ කරන්නේ නැහැ. වයස අවුරුදු 17 සුචරිත පාසලේ සිංහල ගුරුවරයෙක් ලෙස සමාජ සේවයට එක් වූ අමල් වික්‍රමතුංග ප්‍රේමදාස ජනාධිපතිවරයා ළඟින්ම ඇසුරු කළ කෙනෙක්. ප්‍රේමදාස ජනාධිපතිවරයා පියවරෙන් පියවර ඉහළටම ගිය ගමනේදී සෙවණැල්ලක් වගේ ළඟින් හිටියේ ඔහු. 1988 අවුරුද්දේ රණසිංහ ප්‍රේමදාස රටේ ජනාධිපතිවරයා ලෙස පත්වීමත් සමග අමල් වික්‍රමතුංග ජල සම්පාදන හා ජලාප වහන මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා ලෙස පත් වුණා. ඊට අමතරව ජනාධිපති ලේකම්වරයෙක් ලෙසද කටයුතු කර තිබුණා. දැන් අපි කියන්න යන්නේ ඔහු රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා පිළිබඳව සිදු කළ අතීත ආවර්ජනයක්. මම ගුරුවරයෙක් විදිහට සුචරිත පාසලට සම්බන්ධ වුණේ 1974 අවුරුද්දේ. පාසලේ අධ්‍යාපන කටයුතු කෙරුණේ සවස 6 ඉඳලා රාත්‍රී 8 වෙනකම්. 1 ශ්‍රේණිය ඉඳන් 10 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්තුණා. පාසලකට යන නොයන දෙවර්ගයේම ළමයි මෙතන හිටියා. කිසිම ළමයින්ගෙන් රුපියලක්වත් අය කළේ නැහැ. සෑම මාසේ පෝය දවසකටම කලින් දවසේ ඉස්කෝලේ ධර්ම දේශනාවක් පැවැත්තුවා. ඒ සෑම දෙයක්ම ප්‍රේමදාස මහත්තයාගේ අනුදැනුම පිට තමයි සිද්ධ කළේ. ඉස්කෝලේ ටකරම් මඩුවක්. පාසලට කැමති නැති සමහර අසල්වාසීන් රැට ගල් ගහනවා. ඒ අවස්ථාවවලදී ප්‍රේමදාස මහත්තයා කියනවා හිමින්සරේ ළමයින්ව ගෙවල් වලට යවන්න කියලා. එතකොට ආණ්ඩු බලයක් තිබුණෙත් නැහැ. ඒත් ප්‍රේමදාස මහත්තයා ඉස්සරහට අඩියක් තිබ්බොත් ආයේ පස්සට ගන්නෙ නැහැ. ඔහොම යනකොට සුචරිත ව්‍යාපාරය ආරම්භ කළා. ප්‍රේමදාස මහත්තයා තමයි සභාපති වුණේ. ඒ කාලේ සුචරිත ව්‍යාපාරයේ සමාජිකත්වය ගන්න හරිම අමාරුයි. සමාජිකයන් 100%කට සීමා කරලා තිබුණේ. නවලෝක මුදලාලිත් සුචරිත ව්‍යාපාරයේ සමාජිකත්වය ගත්තේ බොහොම අමාරුවෙන්. ඒත් ඒ වෙනකොට UNP ආණ්ඩුව ආසන 8කට වැටිලා අසීරු තැනක තිබුණේ. ඊට පස්සේ ප්‍රේමදාස මහත්තයා ගමින් ගමට ගිහිල්ලා මිනිස්සුන්ට කතා කරලා ටිකෙන් ටික පක්ෂයට හරවගත්තා. ඒ එක්කම මැතිනීගේ ආණ්ඩුව ජනතාව ප්‍රතික්ෂේප කරමින් හිටියේ. පස්සේ 1977 මහමැතිවරණයත් එක්ක එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත ජයග්‍රහණයක් ලැබුණා. JR මහත්තයා රටේ අගමැති වුණා. 1978 අවුරුද්දේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරලා JR මහත්තයා ජනාධිපති වුණා. ප්‍රේමදාස මහත්තයව අගමැති කෙරුවා. 1988 අවුරුද්දේ ප්‍රේමදාස මහත්තයා රටේ ජනාධිපති වෙනවා. මම ජල සම්පාදන හා ජලාපමාන මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා ලෙස පත් කළා. 88 මහමැතිවරණයට කලින් ප්‍රේමදාස මහත්තයා අනුරාධපුරයේ ජයසිරි මහා බෝධියට බාරයක් වෙලා තිබුණා. ජනාධිපතිවරණයේදී ලබා ගන්න සෑම වැඩි ඡන්දයකටම නෙළුම් මලක් පූජා කරනවා කියලා. ඒ මැතිවරණයේ වැඩි ඡන්ද 200,000 ගානකින් දින්නා. නෙළුම් මල් 200,000 ගානක් හොයන්න මට සිද්ධ වුණා. නෙළුම් පිපෙන හැම තැනකින්ම වගේ නෙළුම් මල් ගන්න වුණා. අන්තිමේ නියම විදිහට බාරේ ඔප්පු කළා. දවසක් උදේක ප්‍රේමදාස මහත්තයා මට කතා කරලා කියනවා අමල් බෝධිරාජ විහාරේ පින් කැටේ කඩලා ටිකක් හොයලා බලන්න කියලා. එතකොට මම රත්මලානේ වෝටර් බෝඩ් එකේ හිටියේ. මම එනකොටත් පින් කැටේ කඩපු කෙනාව පොලිසිය අත්අඩංගුවට අරගෙන තිබුණා. බලනකොට මිනිහා අරගෙන තියෙන්නේ රුපියල් 78,750. නුවර පැත්තේ ටිකිරි බණ්ඩා කියලා මිනිස්සෙක්. මිනිහා ගෙදරින් තරහ වෙලා ඇවිත් කන්න විදියක් නැතුව තමයි පින් කැටේ කඩලා තිබුණේ. මම ගිහින් ජනාධිපතිතුමාට ওই විස්තරේ කිව්වහම ජනාධිපතිතුමා කියනවා අමල් ඒ මිනිහට යන්න තැනක් නැති හින්දා අපි ගෙයක් දෙමු. මම ඒකට කැමති වුණේ නැහැ. එතකොට කෙසෙල්වත්තේ පොලිසිය හිටපු OIC මහත්තයාත් කිව්වා ඕක කරන්න එපා. මිනිස්සු ඕක දැනගත්තාම ගෙවල් ගන්න පින් කැට කඩයි කියලා. මම ජනාධිපතිතුමාට ඒක තේරුම් කරලා දුන්නා. ජනාධිපතිතුමා ඒක පිළිගත්තා. ප්‍රේමදාස මහත්තයාගේ හොඳ නම්‍යශීලී බවක් තිබුණා. කවුරු හරි දෙයක් කිව්වොත් ඒ ගැන හොඳටම හිතලා බලනවා. ප්‍රේමදාස මහත්තයා උදේ 4 වෙනකොට නැගිටිනවා. මුලින්ම කරන්නේ දවසේ පත්තර ටික බලන එක. පත්තරවල තියෙන ජනතා ප්‍රශ්න ගැන බලලා ඒ මොහොතේම අදාළ නිලධාරීන්ට කතා කරලා කියනවා. එතකොට මගේ ගෙදරට ටෙලිෆෝන් තිබුණෙත් නැහැ. දවසක් කුරුණෑගල පැත්තේ ජල ප්‍රශ්නයක් පත්තරේ දාලා තිබුණා. ඒත් ප්‍රේමදාස මහත්තයාට මට කතා කරන්න ක්‍රමයක් තිබ්බේ නැහැ. පස්සේ එදා උදේම ටෙලිකොම් එකෙන් ඇවිත් අපේ ගෙදරට ටෙලිෆෝන් එකක් හයි කරලා ගියා. ප්‍රේමදාස මහත්තයා දවසේ පත්තර ටික බලලා ඉවර වෙලා එතුමගේ නමට එන ලියුම් කඩලා කියවනවා. ඒ බලලා අදාළ කාරණේ හොයලා බලන්න ඒ නිලධාරින්ට බාර දෙනවා. ප්‍රේමදාස මහත්තයා ළඟ බෑ නෑ කියන වචන නෑ.
ඒවගේම තමයි වෙලාවට වැඩ කරෙන්න්න ඕනේ. අවිස්සාවෙල්ලේ ඇඟලුම් කම්හලයි ඔරලෝසු කොනොයි විවෘත කළේ එකම දවසේ. ඔරලූසු කනුව විවෘත කරන්න තිබුණේ හවස තුනට. විනාඩි පහකට ඉස්සර වෙලා ප්‍රේමදාස මහත්තය එතෙන්ටාව. ඒත් සුසිල් මුණසිංහ මහත්තයා එතෙන්ටාවේ 3:05. මුණසිංහ මහත්තයා ජනාධිපතිතුමා ළඟට එනකොටම සුසිල් එනකොට පිළිගන්න කවුරුත් නෑනේ. ඉති මම කලින්ම ඇවිත් හිටියා. ප්‍රේමදාස මහත්තයා උපහාසාත්මකව කිව්වේ වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න කියන එක. එතුමා කාටවත් හිතරිද්දන්න කතා කරන්නේ නැහැ. කිසිම දවසක මේක කරන්න එපා අරක කරන්න එපා කියලා නැහැ. අනිවාර්යෙන්ම අපි අද දවසේ කරන වැඩ ටික සුචරිතයට ඇවිල්ලා අදාළ ලේඛනවල සටහනක් දාලා තියන්න ඕනේ. ජනාධිපතිතුමා නොවරදවා මේ සටහන බලලා හරි දානවා. පවරුපු වැඩේ හරියට කළාද කියලා බලන්න මහරෑ ජනාධිපතිතුමා ඒ ඒ තැන්වලට තනියම යනවා. ප්‍රේමදාස මහත්තයට වැඩ කරන්න දවස මදි. උදේ 4ට ඇහැරලා නිදාගන්නේ රෑ 12ට විතර. ඒත් ජීවතුන් අතර ඉන්නකම් ජනතාවගෙන් හොඳක් නම් ඇහුවේ නෑ. ඇඟලුම් කම්හල් හදනකොට මිනිස්සු කිව්වා සුද්දන්ට ජංගි මහන්න හදනවා කියලා. ප්‍රේමදාස ජනාධිපතිවරයට තරම් වෙනත් කිසිම ජනාධිපති කෙනෙක්ට මඩ ගැහුවේ නෑ. ඒත් ප්‍රේමදාස මහත්තයා සැලුනේ නෑ. ලලිත් ඇතුළත් මුදුලි මහත්තයාගේ ඝාතනයෙන් පස්සේ ප්‍රේමදාස මිනිමරුවා කියලා සමාජයේ කටකතා පැතිරිලා ගියා. ඒකෙන් ප්‍රේමදාස මහත්තයා මානසිකව වැටුණා. මැයි පළවෙනිදට සතියකට කලින් මට එන්න කියලා, "අමල් මේ පාර මැයි පෙළපාලිය කඩන්න බෑ. තැන් තැන්වලට වතුර ටැංකි දාන ක්‍රමය නොකර මිනිස්සුන්ව එක දිගට පෙළපාලිය ගෙනියන්න ක්‍රමයක් සකස් කරන්න" කිව්වා. මම කල්පනා කරලා කිව්වා, "සර් පෙළපාලිය දෙපැත්තෙන් ලාම්පු තෙල් කරත්ත වගේ වතුර කරත්ත ටිකක් අරගෙන යමු" කියලා. එතකොට මිනිස්සුන්ට යන්න ඕනේ නෑ, වතුර ළඟට ඇවිල්ලා. පස්සේ මම වෝටර් බෝඩ් එකට නගර සභාවට කතා කරලා වැඩේ බාර දුන්නා. එක වතුර කරත්තයක් හදලා ගෙනත් ජනාධිපතිතුමාට පෙන්නුවා. ජනාධිපතිතුමා වතුර කරත්තේ දැකලා ගොඩක් සතුටු වුණා. "මෙහෙම තමයි යමල් වැඩ කරන්න ඕනේ" කියලා මගේ පිටට තට්ටුවක් දැලා ෆයිල් එකක තිබුණු පත්තර කෑල්ලක් අරගෙන දීලා කිව්වා, "නුවර රජේ නිවාසවලට වතුර නැහැ කියනවා. පොඩ්ඩක් ගිහින් බලන්න" කියලා. ප්‍රේමදාස මහත්තයා මට පැවරූ අන්තිම රාජකාරිය තමයි ඒක. එතුමා නැති වෙන්න දවස් දෙකකට කලින් හෝමගම කිරුලපන රැස්වීමල කතා කරලා එනකොට සුසිල් මුණසිංහ මහත්තයාවත් කාර් එකේ දාගෙනවිත් තිබුණා. ඒ එනකොට මුණසිංහ මහත්තයාගේ අත් දෙකෙන් තදින් අල්ලගෙන සුසිල් මැරෙන්න බයද කියලා අහලා තිබුණා. මැයි පළවෙනිද උදේ පාන්දරින්ම මම වෝටර් බෝඩ් එකේ මිනිස්සුන්වත් අරගෙන සුගතදාස ක්‍රීඩාංගණයේ අසලට ගියා. එතකොටත් ජනාධිපතිතුමා එතෙන්ට ඇවිල්ලා මට කතා කරලා කිව්වා, "අමල් මිනිස්සු 5 දෙනා ගානේ පිළිවෙලකට පෙළ ගස්වන්න" කියලා. එකම ජනගඟක්. දවල් 12 වෙනකොට පෙළපාලිය සූදානම් කළා. 1 වෙනකොට පෙළපාලිය ගමන් ආරම්භ කරලා ජනාධිපතිතුමා පෙරටු කරගෙන ආවා. ඒ එන අතරේ ජනාධිපතිතුමා කිව්වා, "අමල් පංචිකාවත්ත කිට්ටුව තානාපතිවරු ඉන්නවා, චුට්ටක් ගිහිල්ලා බලන්න" කියලා. මම පයින්ම ඒ ටික ඇවිදගෙන ගියා. ඒත් පංචිකාවත්ත හන්දියට යන්න උනේ නැහැ. ඩෝංගාලා ලොකු සද්දයක් ඇහුණා. කළු දුමක් පෙනුණා. එච්චරයි. මම හැරිලා පෙළපාලිය පැත්තට එනකොට ෂාන් වික්‍රමසිංහ මහත්තයා මගේ අතින් අල්ලලා කිව්වා, "නෑ නෑ ජනාධිපතිතුමා ගියා" කියලා. ඒකම පොලිස් නිලධාරියෙක් මට කිව්වා ජනාධිපතිතුමා නැති වුණා කියලා. එතන බෝම්බේ පිපුරුණු තැන හෝදලා දැම්මා. කාගෙද මේ බලවේගේ, දුප්පතාගේ බලවේගේ කියලා සටන් පාට කියමින් පෙළපාලිය ඉස්සරහට ගියා. බෝම්බේ පිපුරුණේ හවස 1:15 විතර. ඒත් හවස 6:30 වෙනකම් ජනාධිපතිවරයා නැති වෙලා කියලා රටේ ජනතාව දැනගෙන හිටියේ නැහැ. රටේ ප්‍රධාන පුරවැසියයි එතන නැති වුණේ. හරිනම් ඒ තැන පොලිසියෙන් කොටු කරන්න ඕනේ. මහේස්ත්‍රාත්වරය ඇවිල්ලා මෙතන මොකද වුණේ කියලා බලන්න ඕනේ. ඒ මොනවත් උනේ නැහැ. විනාඩි ගානක් යනකොට පාරත් හොදලා පිරිසිදු කළා. පාර හොදන්න කියලා නගර සභාවට අනකලේ කවුද කියන එක අදටත් ප්‍රශ්නාර්ථයක්. බෝම්බයක් පිපිරිලත් පෙළපාලිය ගමන් කළේ කාගේ හයියකින්ද කියලා තවමත් ගැටලුවක්. ඊට පස්සේ ගාමිණී දිසානායක තොටළඟ බෝම්බෙන් මැරුණම මාස ගානක් එතන වහලා තිබුණා. ඇයි ප්‍රේමදාස ජනාධිපතිතුමා මැරුණු තැන විනාඩි ගානකින් සම්පූර්ණයෙන්ම හොදලා දැම්මේ? අපේ සමාජයේ පොඩි මිනිහෙකුට උඩට එන්න දෙන්නේ නැහැ. ප්‍රේමදාස මහත්තයා කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරයෙක් වෙලා හිටපු කාලේ උඩට යන්න ලිෆ්ට් එකවත් දුන්නේ නැහැ. එතුමා රදළ දේශපාලනයට අභියෝගයක් වුණා. එතුමගේ අවසානයේ ඒ අභියෝගයේ ප්‍රතිඵලයක්ද කියලා මට තවමත් සැකයි. ඔබ තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් videos දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.